දුවල පුතාලා අද මම ආදරයෙන් පිළිගන්නවා අද මම කියලා දෙන්න යන්නේ කොණ්ඩගම් සාදා ගන්නා විදිය ඒ සඳහා අවශ්‍ය දේවල් අපි බලමු හාල් ග්‍රෑම් 250ක් තියෙනවා මේ හාල් ග්‍රෑම් 250 මම මේ හොදන්නේ කැවුම් උයන්න මෙහෙම තුන් හතර පාරක් හොදන්නවා हाल हो दला मेहम वतुर दाला पै का हमारा पिंगेना रेना क्या होंगे भी मसंद आप में हाल दिए दमाला पै एक हमारा कट पशु तमाय में फिटी कर गा क्या होंगे भी मर संधा गाते हाल ग्राम पिटी ग्राम देसी पना මේ විදිහට කැකුළු සහල් පිටි කඩිච් ගන්න තියෙනවා. අමු පිටි ගන්න ඕනේ තැඹ බෙදපුවා නෙමෙයි. පාම් පිටි 100යි. මේ පිටි වර්ග දෙකම මෙන්න මේ වගේ පෙනෙලයකින් හොඳට හලා ගන්න ඕනේ. 100 ග්‍රෑම් 250යි. ලුණු කුඩු සුවල්පයක්. බෙදගත් සූදුරු එන්සල්ලට. මේ බෙදගත් තල. පොඩි පොල් බෑයක කිරි. මේ සියලුම දේ අපි එකතු කර ගන්න හැටි බලමු. හාල් පිටි දාගත්තා දැන් මේ පාන් පිටි. මේ සීනි 250. පෑන සීනි දෙවක කවලම් කරලා කැවුම් උයන්න පුළුවන්. पैनी सीनी देवगे कवलांकर उयनवा सीनी अड़वें ओने दान पैनी प्रमाण सीनी दाल हदागन लुण कुछ पोल के टिक टिकेत को कवल अंकर गाना मैं पीटी का मे विद्य अल्लुतर दाला थदागना पुलवा अभी पोल किरी हरियाणा रस वैडी मसंद पाम पीटी टिकाई हाल पीटी मेहम मे हट्टियट दाल कबलंकर पुलवांग नेतंग मेम फुल दान कलियंग अति कबलंकर पुलवा सुदुरु एंसालेट बेदगत्ताल मेसहंदिंग इका මේ පිටි එක මෙහෙම හදනකොට මෙන්න මේ විදියට බලන්න. දියාරු වැඩිවීමක් වුණොත් පාම් පිටි පොඩ්ඩක් දාලා හදාගන්න ආයි. පිටි ඝනකම වුණොත් වතුර චුට්ටක් දාලා තුනී කරගන්න. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මෙන්න මේ විදියට. මේ පිටි එක දැන් මෙහෙම වහලා තියන්න පිපීම සඳහා. පැය පහක් පිපුණාට පස්සේ අරගෙන කැවුම් උයන් මේ අපි පැය පහකට කලින් හදාගත්ත කැවුම් පිටි මෙස්ටනේ දැන් කැවුම් උයන් අය සූදානම් වෙන්න
ඔන්නෝම පිටි දමලා හැන්දෙන් තෙල් ගහන්න. කොණ්ඩ එකතු වෙනකන් කොණ්ඩට තෙල් චුට් මේ පිටි චුට්ට චුට්ට වක් කරන්න. තෙල් ගහන එක නවත්තන්න එපා. දැන් ඉරටුව ගහලා කොණ්ඩෙ හරි ගස්ස ගන්න. ගින්දරත් තෙල් රත් උනෑම් පස්සේ සාමාන්‍යව තියෙන්න ඕනේ හට්ටියත් හොඳ පිරිසිදු හට්ටියක් වෙන්න ඕනේ. නැත්තම් කැවුම් පෙත්ත අල්ලනවා හට්ටියට. ඒට උස උස ගන්න ඕනේ මකොණ්ඩේ වෙනකන්. කැවුම හැඩේ වෙනස් වුණොත් අන්න එහෙම හැන්දෙන් හදාගන්න කැවුම් පෙත්ත. අල බලන්න පොඩ්ඩක් අවුම් පෙත්තා.